බහු සංස්කෘතික සමාජ තලය තුළ උත්තරීතර මාතෘත්වය පතා නිරන්තර මානසික අරගලයක් තුළ දෝලනය වන අපේ කාලයේ යුවතියකගේ කතාව. නෑ අම්මා, එයාට කියලා වැඩක් නෑනේ. මට තවත් රණ්ඩු වෙවි ඉන්න ඕන නෑ. මට මේවා කියන්න කෙනෙක් මෙහි නෑනේ. ඒ ගැන ඔච්චර හිතන්න එපා දරුවෝ. මම ඔකට හොඳ විසඳුමක් හොයලා දෙන්නම්. ඕකේ. සුමේද රත්නසේකර ශ්‍රාව්‍ය දෘශ්‍ය නිර්මාණය සාස්වාමික. නෑ, එයා අමුතු චරිතයක්. ඒ විතර නෙවෙයි, ප්‍රියංකනීගේ හස්බන්, ඒ කියන්නේ කාසප, ප්‍රියංකනීට දරුවන් නැති නිසා ඒගොල්ලෝ අතර ෆැමිලි ප්‍රොබ්ලම් හැමදාම. ඔය යනවද මිසෙස් ප්‍රියංකනී ගමගේ? යස්. එතකොට කවුද මිසෙස් විනීත ගමගේ කියන්නේ? ඒ මගේ අම්මා. ඇයි? නෑ, කලබල වෙන්න දෙයක් නෑ. මම මහසෙන්. මම ලංකාවට ගිය වෙලාවේ ඔයාගේ අම්මා හම්බ වුණා. අම්මා මේ පාසලේ වාඩ දෙන්න කිව්වා. ආනේ, ඇත්තද? එන්න ඇතුළට. නෑ, මට ළමයි නෑ කියලා එයා හරියට කරදර කරනවා. ඒකයි අම්මා යාට කැමති නැත්තේ. අයියෝ, ඕකත් රණ්ඩු වෙන්න දෙයක්ද? මෙහි ඕන දෙයකට බෙහෙත් තියෙනවානේ. හම්බ වුණේ නැද්ද හොඳ ඩොක්ටර් කෙනෙක්ව? මම ඔයාට කිව්වනේ, මම දැන් අවුරුදු කීයක් දොස්තරලා පස්සේ ගියාද? සාස්තර ඇහුවා, බෝධි පූජා කළා, කාශ්‍යප නැතුව මොනා කළත් වැඩක් නැහැ. ඉතින් හරි හරි, අපි යාට තේරුම් කරලා දෙන්න බලමු මේක. මොකද මහසෙන්ාට වෙලා තියෙන්නේ? ඔයා මේසරේ ලංකාවට ගින් ආවත් දවසේ නම් එක දවසක්වත් අපිත් එක්ක කොහෙවත් ගියාද? ළමයාමයි හැමදාම ගෙදරට වෙලා බලන් ඉන්නේ. විජිත කුමාර කැමරා කරණයෙන් ඩේමියන් මර්ෆිගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දොරට වඩින සාස්වාමික. එහෙම හිතන්න එපා කාශ්‍යප. අපි හොඳ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්. ඔස්ට්‍රේලියාවේ ඉඳගෙනත් ඔහොම හිතන්න ඕනේ නැහැ. ඔස්ට්‍රේලියාව නෙවෙයි, දිව්‍ය ලෝකේ හිටියත් කර්මයට මොනවා ගන්නද? බලාපොරොත්තු නැති. තමසේ කතා කරන්න ඉගෙන ගන්නවා. කතා කරන්න ඉගෙන ගන්න තරඩක් නැහැ. තමසේ ලාගේ නැහැ දිච්චුන්ට මීට වඩා කොහොම කතා කරන්නද?